පිරිසක් අවට තිබෙන භූමිය තුළ පලදායි ලෙස භෝග වගාවක් පවත්වා ගැනීම ගෙවතු වගාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි දකින මේ ගෙවත්ත ගෙවතු වගාව කියන සංකල්පයට හොඳ උදාහරණයක් විදිහට දක්වන්නට පුළුවන්. ගොවිතැන් කටයුතුවලදී සෑම එළවලුවක්ම ඒ සඳහා මගේ ගෙදර පාවිච්චියට දැන් ඒ එළවලු පාවිච්චි කරනවා. දැන් පලදාව ලැබෙනවා. ඒ පලදාවත් සමඟ මට හිතට ප්‍රීතියකුත් විනෝදයකුත් ගොඩක් දුරට මේ හේතුවෙන් ලැබෙනවා. ඉතින් කාලය මගේ ඉදිරියටත් මම මේ කටයුතු මගේ වයස හැටියට මගේ ලෙඩ දුක් අඩු කිරීමට සඳහාත් ගොඩක් දුරට මේ වෙහෙස මහන්සිය මේ උපකාරී වෙනවා. මේ ගෙවත්තේ තිබෙන විශේෂත්වය තමයි කොන්ක්‍රීට් ඇතිරු භූමියක් මත සකස් කර තිබීම. මේ විදිහට කොන්ක්‍රීට් අතුරලා තියෙන නිසා මෙහිදී වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ බඳුන්ගත වගාවන්. පොලිතීන් බෑග්, හාල් මලු, වැහි පීලි, ප්ලාස්ටික් පයිප්ප, කිරිහට්ටි, ඉවතලන ප්ලාස්ටික් බෝතල්, මල් පෝච්චි, රිජිපෝම් පෙට්ටි වගේම සිලිමලු පවා පලදායි විදිහට භෝග වගාවට යොදාගන්න පුංචිපණ්ඩ මහත්මයා උනන්දු වෙලා තියෙනවා. ඒ වගේම අවකාශයේ තියෙන සිරස් ඉඩකඩ ජය ගැනීම සඳහා වගා රාක්ක, වගා කුළුණු, පන්දලම්, මැහි ආදිය සකසා තිබීමත් ගෙවත්තට ලැබෙන ආලෝකය උප්පරිමව ප්‍රයෝජනීයට ගැනීම සඳහා ස්තර ලෙස භෝග වගා කර තිබීමත් අපට මේ ගෙවත්තේදී දැකගන්නට ලැබුණා. මේ පළබර ගෙවත්තත් එක්කම ජීවත් වෙන පුංචිබණ්ඩ මහත්මයා ඇතුළු පවුලේ අයට නිවසේ භාවිතයට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත එළවලු පළතුරු වගේම විවේක කාලයේ පළදායි ලෙස ගත කළ හැකි ක්‍රමයක් සහ මානසික සතුටක් තම අවට වටාපිටාවෙන් ලබා ගන්න පුළුවන් වීම මොනතරම් වාසියක්ද? ඉතින් ඔබටත් අප ආරාධනා කරන්නේ මේ ආකාරයේ ක්‍රමවත් ගෙවත්තක් සාදාගත්තොත් මේ වාසි භුක්ති විඳින්නට කියලයි.